පක්ෂ නියෝජනයකරන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය සති දෙක තුළ එක් සංචාතක පක්ෂ මන්ත්‍රීවරුන් අතර විවිධ මත පැවතුණා. අභ්‍යන්තරව පැවති ඒ මත ගැටුම කරලියට ආවේ පසුගිය පළවෙනිදා පැවති සටන වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළ මේ ප්‍රකාශයත් සමගයි. ඔබතුමාලා දැන් කැබිනට් මණ්ඩලය ඇතුළේ කතා වුණානේ මේ අපරාධ විශේෂ දූෂණ වංචා ගැන හොයන්න විශේෂ අධිකරණයක් හරි පිහිටවන්න අවශ්‍යයි කියලා. ඇයි මේක කියන්නේ? අධිකරණ එමැතිවරයෙක් නෑ. අවස්ථා ගණනාවකද කියලා තියෙන්නේ. මේ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න ඕන විශේෂ භාර එමැතිවරයෙක් අධිකරණ එමැතිවරයෙක්. පසුව ගියුණු සති දෙකක කාලය තුළ එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් රසක් අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රකාශය සහතික කරමින් ප්‍රකාශ නිකුත් කළා. ඒ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය රජයේ සමයේ දූෂිතීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවට චෝදනා කරමින් අධිකරණ ඇමතුමාටත් අපි පොඩි සත්තමක් දැම්මා. එතුමත් එහෙට මෙහෙට එක එක ඒවා කියනවා. එතුමත් ඉන්න තැනත් අපිට හොයාගන්න දෙයක් නැහැ. එතුමා සම්බන්ධනොත් අපි තීන්දුවක් ගන්නවා කියන එකත් එතුමාට අපි රාජතුමාට අපි දැනුවත් කරා. කේවට්ටිය මහ ඖෂධලා වෙන්න කියපුවාම මේ වගේ කතා කියලා ජනතාව නොමග යැවීමේ අවස්ථාව ලුදා වෙනවා. පක්ෂ අභ්‍යන්තරය තුළ අමාත්‍යවරයා හා පසුපිල මන්ත්‍රී කණ්ඩායම් අතර මත ගැටුම ඒ ආකාර වෙද්දී මේ පිළිබඳව සිවිල් සංවිධාන හා විපක්ෂයේ මතය මීට වෙනස්. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම් කර කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවපු ආකාරයට මේ රටේ තියෙන සියලුම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීම කරලා මේ රටේ සැබෑ මූල්‍ය අපරාධකරුවන් නීති හමුවට ගෙනලා දඬුවම් කිරීම සහ මේ රටෙන් පැහැරගත්ත අති දැවැන්ත මුදල් කන්දරාව නැවත මේ රටේ ජනතාවට ලබා දීමේ ක්‍රියාවලිය. එහෙම නැතුව මේ අධිකරණ අමාත්‍යවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු වලට විශේෂයෙන්ම චෝදනා ගොනු කිරීම සහ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් මැදිහත් කර ගැනීමට මොනම හෝ ආකාරයකට අවශ්‍යතාවයක් නැහැ. අපි නැවතත් කියනවා මේ අධිකරණ ඇමතිවරයා මේට අවුරුදු දෙකහමාරක් පුරා අපි නගපු සටන් පාඨයේ විශේෂ අධිකරණයක් පිහිටවලා මේ මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශනය කරා නම් අද ඇතිවන තත්ත්වය වළක්වා ගන්නට තිබුණා. මේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා හා සම්බන්ධව මේ දිනවල ගෙන යන ප්‍රචාරක වැඩපිළිවෙල මම නම් දකින විදිහට එතුමාට එළවෙලව පහර දෙන්නේ මගේ පුද්ගලික අදහස. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිටු දැකීම සහ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයෙක් වශයෙන් ලංකාවට පැමිණියා. බෙන් එමර්සන් මහතා ඒ අවස්ථාවේදී අධිකරණ ඇමතිවරයා ලෙස මේක යටත් විජිතයක් නෙමේ ස්වාධීන රටක් කියන එක අධිකරණ ඇමතිවරය වශයෙන් එතුමා කිව්වා. අද අන්න එතුමට දැන් එනවා ප්‍රහාරය. අපි එතුමව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මෙතන ආණ්ඩුවක සිටින අපට මේවා කරන්න පුළුවන් ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ ශක්තිය නැත. මාස 28ක් මේවා දැනගෙන තියාගෙන මේවට කල් යාගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතින් මම මාව ආදර්ශයක් කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් පැය 48කින් කරුණාකර අනිත්‍යව තියාකරීම කරන්න. මම අනිත්‍යව ගැන කතා කරන්නේ මොකෝ මේ යම් සත්‍යයක් ඇති කරලා තියෙන අපි තුලින් මම දැන් පෙන්නන්නේ ඒගොල්ලොන්ගේ දක්ෂතාවය කරුණාකර යටත් වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ වැඩේ හරියට කරන්නේ නැත්නම් ඒක කරවගන්න එකේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට ආණ්ඩුව ඒ වගකීම ගත යුතුයි. එහෙම නැත්නම් නිලධාරීන්ට දොස් පවර්ලා හරියන්නේ නැහැ. ජනතාව ඡන්දෙ දුන්නේ ආණ්ඩුවට. නිලධාරීන්ට ඡන්දෙ දුන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඒවා ප්‍රමාද නම් වෙන කොහරි ප්‍රමාද නම් ඒවා කඩිනම් කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක තියෙනවා. ආණ්ඩුව පොරොන්දු වුණා විශේෂ අධිකරණයක් පිට. ඒක අධිකරණ ඇමතිවරයාගේ කරපිටින් තියලා හරියන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයාට පුළුවන් වහම තීන්දුවක් අරගෙන අධිකරණ සේවා කොමිසම හරහා මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. අධිකරණ ඇමතිවරයාට වගකීමක් තියෙනවා මේවා කාර්යක්ෂම කරලා මේව පිළිබඳව සොයා බලලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක නිසා එතුමා මේ කාර්ය නිසියාකාරව ඉෂ්ට කරන්නේ නැහැ කියලා පොදු සමාජය ඇතුලේ මතයක් තියෙනවා නම් ඒ මතය තමයි දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තුලත් ඇති වෙලා තියෙන්නේ. ඉතින් අජිත් පෙරේරා ඇමතිතුමා ප්‍රකාශ කරන්නේ ඒ අදහස. එහෙමනම් එහි ප්‍රතිඵලයක් විදියට වෙන්න පුළුවන් මෙවැනි විශ්වාස භංගයක් ඉදිරිපත් වෙන්න පසුබිම සකස් වෙමින් තියෙන්නේ. විශ්වාස භංග එකක් නෙමෙයි 10ක් හරි ගේන්න ඕන. අපි කියන්නේ ආණ්ඩුවට කැල් මැරුවා ඇති අවුරුදු දෙකව මාරක් තමුන්නාන්සලා විපක්ෂයේ එක മന്ത്രിකෙකු ඇතුළට දාගන්න බැරුණා. ඒකට තමයි අපි මේ ව්‍යාපාරය. කවුරුනොත් වේවා, කොයි ආණ්ඩුවනොත් වේවා වැරදි කරනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඒකට අපි සටන් කරනවා කියන එක තමයි 15 වෙනිදා අපි කරන්න කියන එක අපි තමුන්නාන්සලා මතක් කරනවා විතරක් නෙවෙයි රටේම ජනතාවට කියනවා අපිත් එක්ක එක්කව වෙන්න. තමුන්නාන්සලා දකින්න ඇති බැඳුම් කර කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහතුරු කොච්චර ස්වාධීනව කටයුතු කරාද කියලා
ෘත්තිකයේ කැටියට එයාගේ අභිමානය ආරක්ෂා කරන්නේ. එහෙම කරා කාටවත් බලපෑමකට දේශපාලනයේ බලපෑමකට නතු වුණාද? කොමිසම කාගේ හරි බලපෑමකට නතු වුණාද? බොහොම ස්වාධීන වේ කටයුතු සිද්ධ වුණා කියලා මම කියන්නේ. එහෙම කියනවා නෑ. කාටවත් ඕන විදියට නෙමෙයි, රටේ මිනිස්සුන්ට ඕන විදියටයි රටේ රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාත්මක විය යුත්තේ.